පන්සිය පනස් ජාතක පොත දාහතරවන සියවසෙහි කුරුණෑගල රජ කළ සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස වීරසිංහ ප්‍රතිරාජ නමැති ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් සිංහලයට නගා ඇති බව කියවේ. මේ සඳහා මූලාශ්‍රයකටගත් ග්‍රන්ථය වන්නේ ජාතකට්ඨ කතාවයි. සිංහල 550 ජාතක පොත මුල්කෘතියෙහි ඍජු පරිවර්තනයක් නොවේ. ජාතක ගාථා ස්වල්පයක් දක්නට ලැබීමත්, ගාථාවල අදහස් හා වචන විස්තර කරන කොටස දක්නට නොලැබීමත්, අතීත කතාව අඛණ්ඩව ඉදිරිපත් කිරීමත් සිංහල ජාතක කතා පොතෙහි ලක්ෂණ වේ. 550 ජාතක කතා පොත ලෙස හැඳින්වුවත්, එහි සැබවින් මැත්තේ ජාතක කතා 547කි. වර්තමාන කතාව, අතීත කතාව, සමෝධානය යන ලක්ෂණ සිංහල ජාතක කතාවන්ට නියමිත ආකෘතියක දක්නට ලැබෙන අංග වේ. ජාතක පොත ඇසුරු කරගෙන රචිත පරිවාර ග්‍රන්ථ රාශියක්ද වේ. ජාතක පොත සිංහලයට නැගුණු පසුවද වෙන් වෙන් වශයෙන් ජාතක කතා ලියවී ඇත. උම්මග්ග ජාතකය, එළු උමන්දාව, උම්මදැන්ති ජාතකය එබඳු ග්‍රන්ථ කීපයකි. මුවදෙව්දාවත, සසඳාවත හා කෞසිලුමින ජාතක කතා ඇසුරෙන් රචිත ගී කාව්‍යයි. කාව්‍ය ශේඛරය ගුත්තිල කාව්‍ය, සඳ කිඳුරු දාකව, කුස ජාතක කාව්‍ය, දහම් සොඳ දාකව, වෙස්සන්තර ජාතකය, මුව ජාතකය, නිමි ජාතකය, කෞමිනි කොණ්ඩල, කෞමිනි මල් දමාදියද ජාතක පොත ඇසුරින් බිහි වූ කාව්‍ය ග්‍රන්ථයි. උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ වී ඇත්තේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමයි. ජාතක කතා අතර දීර්ඝතම කතාව වන මෙහි මහෞෂධ පඬිතුමා කුඩා අවධියේ සිට සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරයත්, රජුට සේවය කිරීමේදී සතුරු කුමන්ත්‍රණ පරදා රාජ්‍ය හා ජීවිත බේරා ගැනීමට උපායශීලීව කටයුතු කරන ආකාරයත් විස්තර කෙරේ. එම ජයග්‍රහණ ලබන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවන ආකාරයට වීම මෙහි විශේෂත්වයකි. උම්මග්ග ජාතකයේ එන සතර කම්මන්ත්‍රණයේ සිට ධර්ම යුද්ධය දක්වා මෙම පාඩමට ඇතුළත් වේ. මේ මාගේ යසස කවුරුන් සන්තකදෝ? අනෙක් කෙනෙකුන් සන්තක නොවේ, චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය. මෙබඳු සම්පත්දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අග රජ කළහොත් යහපත. එසේ වුවහොත් මමත් අග්‍ර පුරෝහිත වෙමි. මෙසේ සිතා උදෑසනක් සේම රජ්ජුරුවන් සමීපයට ගොස් රෑ දවස සුවයෙන් නිදිලත් පරිදි විචාරා මෙසේ ඇසීය. දේවයන් වහන්ස, කොට පිය යුතු කතාවක් ඇත. කියවාචාරිණි. දේවයන් වහන්ස, ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවන
මගුල් උයනට යම්හ. යහපත ආචාරිනි. මෙසේ පැවසූ රජ්ජුරුවෝ බමුණන් හා සමග උයනට ගොස් සේනාව පිටත සිටුවා වටකොට රකවල්ලවා බමුණන් හා සමග ඇතුළු උයනට වැද මගුල් සල්වටෙහි හුන්හ. කිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මේ කාරණයක් වුව මැනව අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි යනුවෙන් පවසා උයනට වැද මගුල් සල්ගස කොළ අතර සැඟවී හුන්හ. කිය යුතු රහස් කියවාචාරිණි. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව. මේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය නම් වන්නේය. එහෙයින් නුඹ වහන්සේගේ දෙකන හා මගේ දෙකනමුත් අනෙක් කනකට නොයා යුතු වන්නේය. ඉනින් දේවයන් වහන්ස, මා කීවා කරන සේක් නම් සියල්ලු දඹදිවට නුඹ වහන්සේ අග රජ කොටලාමි. කීවාචාරිණි, තොප කීවා කරමි. දේවයන් වහන්ස, අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වටකොට ගනුමහ. මම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද ඒ රජ්ජුරුවනට දේවයිනි, තොපහා අපහා සටන් කොට කාර්යක් නැති. හුදෙක් අප නතුවව තොපගේ රාජ්‍ය තොපටම වන්නේය. සටන් කොලෝ නම් අපගේ සේනාවාහන මහත් හෙයින් ඒකාන්තයෙන්ම පරදුව යයි කියමි. ඉඳින් මා කී ලෙස නොකොලෝ නම් සටන් කොට අල්ලාගෙන මරාපියා උන්ගේ සේනාවත් හැරගෙන අනෙක් නුවරකට යම්හ. ඒ නුවරත් එසේම යටත් කොටගෙන ඉන් අනෙක් නුවරකැයි මේ සැටියේම සියල්ලු දඹදිව රාජ්‍ය ගෙන ජයපානය අනුභව කරම්භයි කියා එක් සියයක් රජදරුවන් අපගේ නුවරට ගෙනවුත් උයනෙදී රාමණ්ඩලයක් සාදා උන් හැම දෙනා රාබොන්නට යැයි රාමැඩිල්ලේ හිඳවා විෂයොදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන් හැම දෙනාම ජීවිත විනාශයට පමුණවා ගඟදියට දමා එක් සියයක් රාජධානියෙහි රාජ්‍ය අත්පත් කොට ගනුමහ. එසේ කල්හි නුඹ වහන්සේ සියලු දඹදිවට අග රජ වන සේක. යහපත ආචාරිණි, තොප කී ලෙසම කෙරෙමි. දේවයන් වහන්ස, මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය නම් වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේ. එසේ හෙයින් කල් නොයවා යහපත් නැකතකින් වහා නික්මුණු මැනව. යහපත. ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයෙහිදී සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙක මෙන් කේවට්ට බමුණා හිසැන් වර්චස් පිඩක් හෙලා කිමෙක් දැයි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඩක් හෙලා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොළත්තෙන් උඩ නැගී මෙසේ කීහ. කේවට්ටය, තෝ තමාගේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය සිතයිද? දැන්ම සකැන්න ගිය නැවත අටකනකට ගොස් පසුව නොයෙක් සිය කනකට යන්නේය. ගිරවා කොළ ගනුව කියද්දීම පවනට බඳු වූ වේගෙන් පියාසර කොට මියුළු නුවරට ගොස් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ ප්‍රාසාදයට වන්න. ඒ ගිරා පණ්ඩිතයන් මේ බඳු වතෙක් ඇත්තේ. ඉතින් කිසි තැනකින් ගෙනා හස්නක් පණ්ඩිතයන් වහන්සේට පමණක් කිය යුතු වී නම් උන්වහන්සේගේ දසරුවට බස්නාහ. ඉතින් අමරාදේවීනුත් ඇසුව මනා වී නම් ඇකයෙහි ගොස් හිඳින්නාහ. ඉතින් බොහෝ දෙන ඇසුව මනා වී නම් බිමට බස්නාහ. එදවස් ගිරා පණ්ඩිතයෝ පණ්ඩිතයන් වහන්සේගේ දසරුවෙහි බැස උන්ට ඒ සලකුණෙන් රහසේ බිනිය යුතුයයි අමරාදේවීන් හා බොහෝ දෙන ඉවත්ව ගියහ.
පණ්ඩිතයන් වහන්සේ සුව පෝතකයන් හැරගෙන මතුමාල් තලයට නැගී මෙසේ විචාලසේ. සබඳ, තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද? මම ජීවිනි, සියලු දඹදිව අනෙක් රජ්ජුරුන් කෙනෙකුන් සමීපයෙන් කිසි බයක් නොදෙටිමි. උත්තර පංචාලනුවර චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කේවට්ටනම් පුරෝහිතයානු රජ්ජුරුවන් උයනට ගෙන ගොස් සතර කම්මන්ත්‍රණයක් කළ. මම මගුල්සල් ගසේ අත්තක් ඇතුළේ සැඟවී හිඳ මන්ත්‍රණය අසා නිමවාගෙන කේවට්ට බමුණා කට වරචස්පිඳා හෙලා පියාමි. ගිරාපෝතකයෝ සියලු තමන් දුටු දෙයක් ඇසූ දෙයක් පණ්ඩිතයන්ට දැන් වූහ. රජ්ජුරුවෝ ගිවිස්සෝද? ගිවිස්නාලදැයි දේවීනි. පණ්ඩිතයන් වහන්සේ ගිරාපෝතකේනට කළමනා සත්කාර කොට හෙවත් මීයෙන් හැනූ විලඳ කවා මී පැන් පොවා බේත් තෙලින් පියා සඟල මැද මොලොක් ඇතිරිලි අතුරන ලද රන් මැදිරියෙහි සතප්පා මෙසේ සිතූ. කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනීතී සිතමි. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි. මහෞෂධ පණ්ඩිතයෝ ඇතුළු නුවරහුන් දිලිඳුන් පිටත් කරවා පිටි නුවර ලැබූසේක. පිටි රටින් දනව් වලින් සතර වාසල නියම ගම සතරින් වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරු මතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්සූසේක. බොහෝ ධන ධාන්‍ය රැස්කර වූසේක. චූලනී බ්‍රහ්මදත්ත රජුරුවෝද කේවට්ටයන්ගේ බස්ගෙන හස්ත්‍යාශ්වාදීන් සෙනග පිරිවරා ගොස් එක කුඩා නුවරක් වටලා ගත්හ. කේවට්ට බමුණා තමා යටකී සැටියේම ගුරුබිලියෙන් ඇතුළු නුවරට වැද කාරණා කොරන ඒ රජ්ජුරුවන්ට කියා තමන් වසඟ කොටගෙන දෙසේනාව එක කොටගෙන අනෙක් නුවරක රජ්ජුරුවනැයි මේ සේ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටාචාරීන්ගේ අවවාදයෙහි සිට ඒ වේදේහ රජ්ජුරුවන් තබා සෙසු සියලු දඹදිව රජදරුවන් තමන් නතු කළහ. බෝධිසත්වයන් වහන්සේ විසින් ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂෝද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් අත වකට මෙතෙක් නුවර ගන්නා ලද පණ්ඩිතයන් වහන්ස නුපමාවන සේක්වයි කියා නිරන්තරයෙන් හසුන් නිවන්නාහ. උන්වහන්සේද ඒ යෝධයනට මම මෙහි පමාවක් නැත්තෙමි, තෙපි උකටලීනුවැ නුපමාව වැසවයි කියා යවනසේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සත් හවුරුදු සත් මස් සත් දවසකින් වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍ය තබා සෙසු දඹදිව රාජ්‍යයන්ගෙන කේවට්ට බමුණේට මෙසේ කීය. ආචාරිණි, මියුළු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍ය ගනුම. දේවයන් වහන්ස, මහෝෂධ පණ්ඩිතයන් වසන නුවර රාජ්‍ය ගන්නට නොපොහොසතුම්හ. ඒ පණ්ඩිතයෝ වනාහි මේ බඳු නුවණැත්තාහ. ඉතාම උපායවන්තයහ. කේවට්ට බමුණු ආචාර්ය මෙසේ විස්තර කොට සඳ මඩලෙහි ඇඳෙනා කෙනෙකුන් මෙන් බෝසතාණන් වහන්සේගේ ගුණ රජ්ජුරුවනට කීහ. ඒ ආචාර්යතුමු උපායවාතුමය. මියුළු නුවර රාජ්‍ය නම් ඉතා ස්වල්පය. සියලු දඹදිව රාජ්‍ය අපට සෑහෙයි. එක රාජ්‍යකින් අපට කාර්ය කිම්ද? අපි මියුළු නුවර රාජ්‍ය ගෙනම ජයපාණේ බුම්හ. වේදේහ රාජ්‍ය ගෙන කුමක් කරමෝද? ඒ රජුරුවොත් අප නතුවෝමය. නවතුව කේවට්ටයන් මෙසේ පවසමින් රජ්ජුරුවන් හා එකසියයක් රජදරුවන් උපායෙන් ගිවිස්සූහ. ඒ රජ්ජුරුවෝ කේවටනම් බමුණාගේ බස් අසා මියුළු නුවරට යන ගමන් නැවැත්තාහ.
බෝසතාණන් වහන්සේට ඔබ වහන්සේගේ චරපුරුෂය බ්‍රහ්මදත්ත රජුරු වූ එක් සියයක් රජදරුවන් පිරිවරා මියුළු නුවරට නික්මුණාහු නැවත තමන්ගේ නුවරටම නැගී ගියහ. මෙසේ පවසමින් හසුන් එවූහ. මෙතන පටන් කොට රජ්ජුරුවන් කරන ක්‍රියාවන් දැනෙවන්නේය. එසේ පවසමින් බෝධිසත්වයන් වහන්සේද හසුන් යවූසේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්‍යන් හා සමග විෂ මිශ්‍ර සුරාපානය අනුභව කරවා රජදරුවන් මැරීම් සංඛ්‍යාත ඒ කටයුත්ත දැන් කරම්හයි මන්ත්‍රණය කොට අපි ජයපානේ බොම්හයි කියා මෙසේ අමාත්‍යන්ට විධාන කළහ. මගුල් උයන නදුන් උයනක්සේ සරසා දහස් ගණන් කූඩාරම්වල රාපුරා තබ්බා අනේක ප්‍රකාර මසවුලු ඒ ඒ ස්ථානයෙහි වලන්පුරා රැස්කොට තබව. මේ පවත් පණ්ඩිතයන් වහන්සේට අන්තස්සර පුරුෂයෝ කියා යවූහ. ඔහු වනාහි විෂ යොදා රජ්ජුරුවන් මරණු කැමති නියාව නොදනිති. මහා බෝසතාණන් වහන්සේ වනාහි ගිරාපෝතකයන් අතින් ඇසූ බැවින් දන්නාසේක. එසේ හෙයින් උන්වහන්සේගේ අන්තස්සරයන්ට ජයපානේ බොන දවස නියමකොට කියා එවව් යැයි නැවත හසුන් යවූසේ. ඒ යෝධයෝ වදාළ ලෙසම දවස නියමකොට යවූහ. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ මා බඳු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හින්දිද්දීම මෙතෙක් රජදරුවන් මියයාම යුක්ත නොවන්නේය. උනට මා පිටුවහල්වුව මැනව. මෙසේ සිතා තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස බනවා මෙසේ කියා යෝධයන් දහස යවූසේක. සබඳනී චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ උයන සරහවා එක්සියයක් රජදරුවන් පිරිවරා සුරාපානය අනුභව කරනු කැමැත්තෝය. තෙපි ඔබ ගොස් රජ්ජුරුවන්ට අසුන් පනවාලු කල කිසි කෙනෙකුන් නොහිඳිනා තුරුම චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හිඳිනිට පැන වූ අස්නට ඉක්බිති පැන වූ මා ඇගි අස්නක් අපගේ රජ්ජුරුවන්ටැයි ගෙන ඒ රජදරුවන්ගේ සේනාව විසින් තෙපි කවුරුන්ගේ සේනාදැයි කී කල වේදේහ රජ්ජුරුවන්ගේ සේනාවම්හයි කියව. කිමෙක්ද අපි සත්හවුරුදු සත්මස් සද්දවසක මුළුල්ලෙහි දඹදිව රාජ්‍ය ගන්නමෝ එක් දවසකුත් වේදේහ රජ්ජුරු කෙනෙකුන් නුදුටුම්. වේදේහ රජ්ජුරුවෝ නම් කවරහුද? යව උනට උවමනා වී නම් කෙලවරස්නක් ගනුවයි තොපහා සමග කලහ කරන්නාහ. තෙපි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විනා අපගේ රජ්ජුරුවන්ට වැඩිතරම් කෙනෙක් නැතැයි කලහ වඩාගෙන අපගේ රජ්ජුරුවන්ට අස්න පමණකුත් නොලබන්නමෝ දැන් තොප රාත්පිය නොදෙම්හයි මස් අවුලු ආදියත් කෑ නොදෙම්හයි වාසිබෙනෙමින් සිංහනාද ඇසූ මුවපොල්ලෙන් පරිද්දෙන් තොපගේ අභීත ශබ්දයෙන්ම උන් බයගන්වා යමුගුරු බාලා සියලු රාමස්පිරු සැලවල් බිඳ තූතූ කොට පියා වහා රාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට දිවීමෙන් ගොස් සේනා මධ්‍යයට වැද ශක්‍ර පුරයට වන ඇසුර බටයන් පරිද්දෙන් මහත් අරගල කොට අපි මියුළු නුවර මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයම් පිළිවන්නම් අප අල්ලා ගනුවයි තොප ගිය බව හඟවායව. මෙසේ කියා යෝධයන් දහස යවූසේක. ඒ යෝධයෝ බෝධිසත්වයන් වහන්සේ වදාළ බස් මුදුනින් පිළිගෙන
වැඳ සමුකෙල දුනු මුගුරු අඩයටි පත්කොහොල් පාරාවලලු යන පංචායුධ සන්නද්ධව උතුරු පසල් දනව්ව නුවරට ගොස් නදුන් උයන මෙන් සරහන ලද උයනට වැද නගන ලද දල පුඩු සේසත් ඇති එක් සියයක් රාජාසන ආදී වූ පිළියල කොට තබන ලද උයනට ශ්‍රී මියුළු නුවර වටලෑම චූලනී රජද එක් සියයක් රජදරුවන් මරණ පිණිස ශුංගිලා ඉතිකරන ලද මෙබඳු සුරාපානය මහෞෂධ පණ්ඩිතයන් විසින් බාධා කළේ යැයි කිපියේය. එක් සියයක් රජදරුවෝද අපට ජයපානය බීගත නොදුන්හයි කිපියෝය. සේනාවද අපි නොමිලේ වන සුරාපානය නොලද්දම්හයි කිපියහ. බ්‍රහ්මදත්ත රජුවෝද එක් සියයක් රජදරුවන් බණවා මෙසේ පැවසුවේය. එව පින්වත්නි, මෙවුළු නුවර ගොස් වේදේහ රජුරුවන්ගේ හිස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපාපියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානේ බොම්හ සේනාව ගමනට සරසීගෙන එන පරිද්දෙන් විධානය කරව. මේ ආකාරයෙන් කියා නැවත රහසිගතව කේවට්ටේනටද එපවත් පවසා මේ ආකාරයෙන්ම කීහ. අපගේ මෙබඳු මන්ත්‍රණයට බාධා කළා වූ පසමිතුරා ගනුම එක සියයක් රජදරුවන් හා අටලොස් අක්ෂෞහිණියක් පමණ සේනාව හා පිරිවරා ඒ මියුළු නුවරට යම්හ. අපහා කැටිව එව ආචාරිණී. බමුණානෝද තමන් නුවණැතිහි මෙලෙස සිතුවේය. මහෝෂධ පණ්ඩිතයන් දෑගන්නට නොපිළිවෙන ගියොත් අපට මහත් ලජ්ජා වන්නේය. කාරණා කියා රජුරුවන් නවතමි. දෙවයිනි, මේ වේදේහ රජුගේ බලයක් නොවෙයි, මහෝෂධ පණ්ඩිතයන්ගේ විධානය. උතුමු මහානුභාව ඇත්තාහ. ඒ මහෝෂධ පණ්ඩිතයන් විසින් රඥාලද මිතිලා නම් රාජධානිය සිංහයකු විසින් රඥාලද රන් ගල්ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැකිය. ගියොහොත් හුදෙක් අපටම ලජ්ජා වන්නේය. ඔබ ගමන නොකැමැත්තෙමි. රජ්ජුරුවෝ වනාහි රාජමානයෙන්ද ඉසුරු මදේන්ද මත්ත දණ්ඩකින් පහරලද සර්පරාජයකුසේ කෝපයෙන් දිලිහි ඒ මහෞෂධයක් කුමක් කෙරේද? අභිමාන පුරස්සර වූ එක් සියයක් රජදරුවන් පිරිවරා වේරම්ද වාතයෙන් හැලලේ ගිය අටලොස් අක්ෂෞහිණයක් සේනාවෙන් යුක්තව නික්මුණාහ. කේවට්ටයෝද තමන්ගේ බස් රජ්ජුරුවන් සිතට නන්වාගත නොහි රජ්ජුරුවන්ට පටහැනිවීම නම් යුක්ත නොවේ සිතා රජ්ජුරුවන් හා සමග නික්මුණාහ. බෝධිසත්වයන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ ජයපානය විධ්වංසනය කරන්නට එවන ලද්දා වූ දහසක් යෝධයෝ තමන්නා කටයුතු සම්පාදනය කොට එක් දවසින්ම රාත්‍රිය මුළුල්ලෙහි ගොස් මියුළු නුවරට පැමිණ තමන් කළ කටයුතු පණ්ඩිතයන් වහන්සේට දැන්වූහ. පළමු ඒ රජ්ජුරුවන් සමීපයට යවන ලද්දා වූ චරපුරුෂයෝද පණ්ඩිතයන් වහන්සේට මේ ආකාරයෙන්ම පවසා හසුන්නේ වූහ. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වේදේහ රජ්ජුරුවන් ගනුම්හ. එක් සියයක් රජුන් පිරිවරා එන්නාහ. පණ්ඩිතයන් වහන්ස පමා නොවනසේක්ව. පණ්ඩිතයන් වහන්සේට නිරන්තරයෙන්ම එවන හසුන් නසා මහා බෝසතාණන් වහන්සේ වඩාලාම කළ මනා විධානයෙහි නුපමා වූ සේක.
වේදේහ රජුරෝ වනාහි පරම්පරා ශබ්දයෙන් මෙලෙස ඇසූහ. මේ නුවර ගන්නට එත්ල. ඉක්බිති බ්‍රහ්මදත්ත රජුරෝ පෙර සන්ධ්‍යාවෙහිම ගන්නා ලද්දා වූ ලක්ෂ ගණන් දඬුවට පහන්නාලෝකයෙන් ගොස් සියලු සත්‍යදුන් මියුලු නුවර පිරිවරාගත්හ. කෙසේ වටකලෝදයත් පළමුකොට පා පොලෝ අඟල වටා රන් සන්නාහ ලනලද්දා වූ රන්සෙත් රන් පොරෝතුවාදී හස්ත්‍යලංකාරයෙන් සරහන ලද්දා වූ සොඳින් ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රකාර වී නමුත් පිටින් ඇන සුණු විසුණු කරන්නට සමර්ථ ශක්තිය ඇති දෙකොපලය හා කෝෂය හා යන තුන් තැනින් වැහෙන්නා වූ එක් මතයකින්ද එම යථෝක්ත ස්ථාන තුන හා දෙකන් සිදුරු හා දෙය සිදුරු හායයි යන සප්ත ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මතයකින්ද සප්ත ස්ථානය හා දෙනාසා පුටය ගුද මාර්ගය හා යන දශ ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මතයකින්දැයි මෙසේ ගිලිහෙන තුන් මදයකින් යුක්ත වූ සර්වාභරණයෙන් විභූෂිත ජය අකුසු හා තෝමරාදී ආයුතගත් අත් ඇතිව පිට හිඳිනා ඇතරුවන් විසින් ගැවසීගත් ඒ රජ්ජුරුවන්ගේ කෝප නැමැති ගින්නෙන් නැගි දුම් කඳසේ උස්වී කන්තලින් කන්තල ගසා සිටුවන ලද්දා වූ ඇත් වලල්ලකින්ද යුද්ධයට ලන ලද්දා වූ සන්නාහ ඇති අශ්වාලංකාරයෙන් සරහන ලද සින්දු කාම්බෝජ යෝනකාදී උත්තම දේශයෙහි උපන්නා වූ නානාභරණ ප්‍රතිමණ්ඩිතව සන්නාහ සන්නන්දව පිට හිඳිනා අසරුවන් විසින් ගැවසීගත් සතුරා හසුකොට ගනිමි උඳ වැඩියා වූ රජ්ජුරුවන්ගේ සිත් නැමැති ආකාශ ගංගායෙහි බිඳී බිඳී දිවෙන්නා වූ රළපතරසේ යුද්ධයට පිමිනාලද කාහල ශබ්දයෙන් සතුටුව පැන පැන සිටිනා වූ ග්‍රීවය ගසා සිටුවන ලද්දා වූ අස්වලල්ලකින්ද සිංහසම් ව්‍යාග්‍ර සම්මාදී සම්මතුරණ ලද්දා වූ රථාලංකාරයෙන් සරහන ලද නගන ලද නානා වර්ණධ්වජ පන්ති ඇති සෛන්ධවයන් ලොදන ලද සර්වාලංකාරයෙන් සැරෙහි පිට බඳිනා ලද හියවුරු ඇතිව නගන ලද ධනුර්ධරයන් විසින් උපලක්ෂිත වූ සේනා නැමැති සමුද්‍රයෙන් නැංගා වූ මහා තල්මස් කැලසේ රියසකින් රියසක ගසා සිටුවන ලද රථවලල්ලකින්ද සිද්ධාර්ථ කුමාරයන් සමතිස් පැරුම් පුරා මුළු කොටගෙන බෝධි ධර්මයක පිටිවහල් ලදින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත යෝධයන් බලකොටගෙන විදුරසුන් අරා බුදුවන්නට උන් වෙලෙහි ජයගැන්ම පිළිවෙන් වේවැයි නොපිළිවෙන් හෝ වේවැයි දුර තබාම අන්‍යතර ජාතියක අන්‍යතර යුද්ධයක් කොට බැලූ මැනැයි චූලනී රාජ ව්‍යාජේන්නා වශවර්තී මාරයාගේ සිංහමුඛ හස්තිමුඛ අශ්වමුඛ ව්‍යාක්‍රමුඛාදී වූ නොයෙක් භයංකර මුඛමවා අසි ශක්ති තෝමර බින්ඩිවාල කරවලාදී වූ දීප්තිමත් නානාවිධ අවිකණිමින් අනේක ප්‍රකාර විකාර වේශයෙන්නා දස බිම්බරක් මාර සේනාවසේ භයංකර වූ සේනාවෙහි බාහුවෙන් බාහුව ගසා සිටුවන ලද්දා වූ යෝධ වලල්ලකින්ද මෙසේ සතර වලල්ලකින් ඒ සත්‍යතුන් මියුලු නුවර වටලවා ඒ ඒ ස්ථානයෙන්හි බල ඇනි සිට වූහ. මනුෂ්‍යෝ ඔල්වරහඬ දෙන්නාහු, පත්පොල සඳෙන්නාහු, පනන්නාහු, වටලා ගතුම්හ යන සමාධියෙන් නටමින් ගර්ජනා කරමින් සිටගත්හ. අටලොස් අක්ෂෞහිණයක් පමණ සේනාවෙහි නගන ලද මිනි දඬු වැටෙහි ලක්ෂ ගණන් පහන්නාලෝකයෙන්ද එක් සියයක් රජදරුවන් හා හස්ත්‍යශාදී සේනාව හා පලන් ආභරණයෙහි ආලෝකයෙන්ද
සියලු සත්‍යදුන් මියුලු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්ය පහළව සත්වයන්ගේ සිත මෝහාන්ධකාර විකමනයෙන් හෙළි වූ කලක් පරිත්තෙන් ආලෝක විය. ඇතුන්ගේ කුංචනාදයෙන්ද අසුන්ගේ හේෂාරවයෙන්ද රතෙහි චක්‍රනාදයෙන්ද පාබල සෙනගෙහි ගර්ජනාවෙන්ද සක් සින්නම්හර තන්තිරිපට ගැටපටහු මහබෙර පනාබෙර රන්සක් ප්‍රතිසකාදියෝ පංචාංගික තූර්යනාදයෙන්ද පොළව පැලී යන පරිත්තෙන් වූයේය. සේනකාදියෝ පණ්ඩිතවරු සතර දෙන මහත් වූ කෝලාහල ශබ්දය අසා කුමන අරගලයක් බවත් නොදන්නාහු වේදේහ රජුරුවන් සමීපයට ගොස් දේවේනි මහත් වූ කෝලාහල ශබ්දයක අපි කුමක් බවත් නොදනුම්හ කුමන අරගලයක් දැයි විමසුවහොත් යහපතයි කීහ. ඒ බස් අසා රජ්ජුරුවෝ යළි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ආවනැයි සීමැදුරු කවුලුව හරවා පිටත බලන්නාහු. උන්නා බව දැන බයින් ත්‍රස්තව සේනකාදීන් හා මේ ආකාරයෙන් කතා කරමින් උන්හ. ඉතිකින් අපගේ දිවි නැති බ්‍රහ්මදත්තයා තෙමේ දැන් දැන් අප හැම මරන්නේය. මහා මෝසතාණන් වහන්සේ වනාහි චූලනී රජුරුවන් ආබව දෙන සිංහයකුමෙන් කිසි බයක් නැතිව නුවර මුළුල්ලෙහි රකවල් සකස් කොට ලවා රාජා දීහු බයින් දිලිහිලා හිඳితి මාඋන් අස්වසාලුව මැනව. රජකෙහි මතුමාලට නැගී රජුරුවන් මැද එකත් පස්ස සිටිසේක. රජ්ජුරුවෝ මහ බෝසතාණන් වහන්සේ දැක ලබන ලද අස්වස් ඇතිව මෙසේ සිතා පණ්ඩිතයන් වහන්සේ හා සමග කතා කරන්නාහු. මපුතුනුවන් මහෝෂධ පණ්ඩිතයන් විනා අනෙක් මාමේ දුකින් මුදන්ට සමර්ථ කෙනෙක් නැත. මහෝෂධ පණ්ඩිතේනි, පංචාල දේශවාසී බ්‍රහ්මදත්ත රජතෙමේ, එක්සියයක් රාජධානයෙහි සියලු අටලොස් අක්ෂෝහිණියක් පමණ සේනාව හා සමග ආයේය. පංචාල රාජධානිය සන්තක වූ මේ සේනාතුමෝ මෙතෙකැයි පමණ නැත්තීය. ඉතා මහද්වරට්ටාල සාලාදී වූ නොයෙක් කර්මාන්තයට පිටින් ගෙන එන්නා වූ දැවපාත්‍ර සංගාලියම් වෙට්ටම් ලෑලි ආදී වූ සම්භාරෙන් ගෙන ඇවිදිනා වඩුසෙනගින් යුක්ත වූ සියලු සංග්‍රාමයෙහි දක්ෂ වූ ඇතුන් අසුන් ආදි වූ බලසෙනග ඇත්තිය. ගහන බැවින් තමා අතුරට වන්නවුන් නොපෙනෙන පරිද්දෙන් පය බිම ගෑවිය නොදී උරපිටින් ගෙන යන්නේය. හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, රථ ශබ්දය, වීණා ශබ්දය, මුදංග ශබ්දය, ගීත ශබ්දය, තාල ශබ්දය, විදුව, ගණුව, අණුව යයි මෙසේ දසවිධ ශබ්දෙන් යුක්ත වූ ඇතුන් ආදී වූ සිවුරඟ සෙනගෙහි පවත්නා නාදය මූදු පරගානාසේ පවත්නා හෙයින් මුබේව ඔබයව යුද්ධ වන්නට නොපිළිවන් හේයින් මුදංග මද්දලාදී වූ නානා ප්‍රකාර බේරි ශබ්දෙන් හා ශංඛ කාහල ශබ්දෙන් හා හඟවන්නා වූ ඒ ඒ කටයුතු ඇත්තිය. සත්‍රුවනින් විසිතුරු වූ සන්නාහයෙන් හා ස්වර්ණ ජාල හස්ති කුන්ත විශේෂයෙන්ද රාජරාජ මහාමාත්‍යාදීන් විසින් පළඳන ලද්දා වූ කණක කටක රසනා නූපුර තාඩංක වලය තිසරපට
ආභරණාදී වූ ශරීරාභරණෙන්ද හොබනීය. කනක රජතාදීන් විචිත්‍ර වූ රක්ත නීලාදී වූ නානා වස්ත්‍රෙන් සමුජ්ජවලිත රතාදීහි නගන ලද නානා ප්‍රකාර දවල චත්‍ර පංතියෙන් ගැවසී ගත්තීය. ඇත්වාහන අස්වාහන රතවාහනෙන් යුක්තය. හස්ති ශිල්පය අශ්ව ශිල්පය රත ශිල්පය ධනු ශිල්පය ආදී වූ අටලොස් මහා ශිල්පෙහි තෙල පැමිණියන් විසින් විශේෂයෙන් සමෘද්ධිය. මේ සේනාතුමෝ සිංහ සමාන වික්‍රම ඇත්තිය. ශූර යෝධයන් විසින් සුප්‍රතිෂ්ඨිතය. මේ සේනාවෙහි පොළව හා සමාන නුවණ ඇති රහස් මන්ත්‍රණ කරන සුළු වූ හෙවත් දෙදවසක් තනිව හිඳ සිටුවහොත් මහ පොළව පෙරලන්නටද අහස හා පොළව හා ගැටලන්නටද පොහොසත් වූ පඬිතවරුන් දස දෙනෙක් ඇත්තාහ. ඒ පඬිතවරුන්ට වඩා අධික වූ ප්‍රඥා ඇති රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවි පඬිතවරුන් දස දෙනාට 11 වෙනිව හිඳ චූලනි රජ්ජුරුවන්ගේ සේනාවට අනුශාසනා කරන්නා. වැලිදු ඒ තලතා දේවින්ගේ ප්‍රඥාව කෙසේද? මසුරන් දහසක් ද හැරගෙන ගඟින් එතරයින් ගඟ බැඳට ගොස් දියසැඬ සෙයින් එතරව ගත නොහි. එතර සිටි මිනිසුන්ට මා අත සාල් නැලියක් හා බත් මුලක්ද මසු දහසක්ද ඇති. මෙකී තුනෙන් මට යමක් රුචි වී නම් ඒ දෙමි. තුප හැම දෙනා කෙරෙන් යම් කෙනෙක් මා එතර කළහොත් නම් ඌ මා එතර කෙරෙත්වායි මෙසේ කීය. ඉක්බිති ශක්ති සම්පන්න පුරුෂයෙක් කච්චිය තරකොට හැඳගෙන ගඟට බැස ඒ පුරුෂයා අත අල්ලාගෙන එතරකොට දිය යුතු දෙය දෙවයි කීය. ඒ තෙමේ සාල් නැලිය හෝ බත් මුල හෝ ගනුවයි කීය. ඒ අසා දියෙන් එතර කළ පුරුෂයා මම මාගේ ජීවිතය නොසලකා තොප එතර කළෙමි. මට සාල් නැලියක් හා බත් මුලින් හා ප්‍රයෝජන නැති. මසු දහස දෙවයි කීය. ඒ අසමින් යමක් මට රුචි වී නම් ඒ දෙන්නෙමි කීයේ. දැන් මට යමක් රුචි වී නම් ඒ දෙමි. කැමතොත් ගනුවයි කීය. එතෙමේ සමීපෙහි සිටි එකෙකුට එපුවත් කීය. ඒ යමක් තමනට රුචි වී නම් ඒ තොපට දෙමි කියා වේද උන් කීයේ. උන් දෙනු කැමති දෙයක් හැර ගනුය කීයේය. ඒ පුරුෂයා උන් කී බසත් නොසිට එසේ මා ගන්නේ නැතැයි ඔහු ඇරගෙන අධිකරණ නායකයන්ට සරුප කීය. අධිකරණයේ ඇත්තෝද දෙන්නාගේ බස් අසා ඌ දුන් දෙයක් ගනු යැයි එලෙසම කීවූය. ඒ පුරුෂයා අධිකරණ නායකයන්ගේ යුක්තියෙහි නොසිට රජ්ජුරුවන්ට දැන්විය. රජ්ජුරුවෝ අධිකරණ නායකයන් ගිටගෙන්වාගෙන උන්මැදේ දෙන්නාගේ බස්සසා එලෙසම කියා යුක්තිය පසඳිනාසේ නොදන්නා තමාගේ ජීවිතෙහි ආසාවක් නැතිව ගඟට බට තැනැත්ත වූම පැරදුව. එවෙලෙහි රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවිතුමු එතැනට නුදුරු තැනක හුන්නා. රජ්ජුරුවන් යුක්තිය නපුරු කොට පසුන් බව දැන පුත මේ යුක්තිය සලකා පියා කියව යැයි
සඳුව මැනවැයි කීය. තලතා දේවී යහපත යුක්තිය පසඳමි කියා ඒ දියෙන් යන්නට සිටි පුරුෂයා බනවා මෙසේ එවතරුව. තොප අත තුබූ සාල් නැලියත් බත් මුලත් මසුදාසත් තුන පිළිවලින් බිම තබාලවයි කියා පිළිවලින්ම තබවා තෝ දියෙන් යන්නෙහි මූට කුමක් කී දැයි විචාරා. මෙලෙස කීමි කී කල්හි එසේ වී නම් තට රුචියක් හැරගෙන යවයි කීය. ඒතෙමේ මසුදා අතට ගත ඉක්බිති ඌ මද තැනක් ගිය කල බිසෝ ඌ ගෙන්වා දරුව. මසුදහස තොපට අභිප්‍රාය දෑ විචාරා. එසේය කැමැත්තෙමෙයි කී කල දරුව. තොප විසින් මින් මට යමක් රුචි වී නම් ඒ දෙමි මෝහට කියන ලදද නොකියන ලදදැයි කියා කියන ලදය. දේවයන් වහන්සෑයි කී කල එසේ වී නම් මේ මසුදාස මෝහට දෙවයි කිය. ඒතෙමේ හඬමින් වලපමින් මසුදාස ඕහට දුන්නේය. ඒ වේලෙහි රජ්ජුරුවෝද අමාත්‍යෝද සතුටුවෑ සාධකාර දුන්න. එතැන් පටන් තලතා දේවීන්ගේ නුවන දඹදිව මුළුල්ලෙහි පතලවීය. මේ නිසාය මා චූලනි රජ්ජුරුවන්ගේ මෑනියන් තලතා දේවීන් 11 වනු වේ සේනාවට අනුශාසනා කෙරෙතේ කී. නැවත ඒ සේනාවෙහි පංචාල රාජ්‍යෙහි අනුන වූ පරිවාර සම්පත් ඇති බ්‍රහ්මදත්තයා විසින් හැරගත් රට ඇති මරණ බයින් තැතිගත් 100ක් රජදරුවෝ මේ චූලනි රාජයා සමග යෙති. 18 අක්ෂෞහිණියක් සේනාවෙන් මේ මිතිලා නම් රාජධානිය වටලා පළමු ඇත් පවුරෙක, දෙවැනුව අස් පවුරෙක, තුන්වැනුව රත පවුරෙක, සතරවනුයේ යෝධ පවුරකයයි මෙසේ සතර වලල්ලක් හා ඇත් වලල්ලට හා අස් වලල්ලට හා අතුරෙහි එක් වීතියක. අස් වලල්ලට හා රතවලල්ලට අතුරෙහි එක් වීදියක. රතවලල්ලට හා බලවලල්ලට හා අතුරෙහි එක් වීතියක. මෙසේ තුන් සන්ධියකින් වට කරන ලද වේදේහ රටවාසින්ගේ මිතිලානම් රාජධානිය හත්පසින් කැන උඩ නගන කලක් පරිද්දෙන් පවුරු පඳනම් බිඳ දැන් සුළු විසුළු කරනු ලැබේ. මහෝෂද පණ්ඩිතේනි, හත්පසින්ම යම් බදු සේනාවක් විසින් පිරිවරණ ලදද ඒ සේනාවට මත්තෙහි පෙනෙන නොයෙක් සිය දහස් ගණන් මිනි දඬු වෙට පහන් කරන කොටගෙන තරුවලින් ගහන වූ ආකාශය වැන්න. පණ්ඩිතේනි, නුවණ නම් මෙසේ ඌ තැනට වේද? තොපහා සම නුවණැති කෙනෙක් නම් නැති. මෙසේ ඌ මහා සේනාවෙන් අපට ගැලවීමක් කෙසේ වේදයි? මෙසේ රජ්ජුරුවන් මරණ බයින් යුක්තව කියන්නා වූ බස්සසා මහා බෝසතාණන් වහන්සේ මේ ආකාරයෙන් සිතුවේය. මේ රජ්ජුරුවෝ ඉතා මරණ බයින් බයපත් වැගියා. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේද සා දුකින් පෙළෙන එකකුට භෝජනයමුත් අනෙකක් පිළිසරණ නොවන්නාසේද පිපාසා ඇති එකකුට පැන් පුවහොත් මුත් ඒ පිපාසය නොසන්සිඳෙන්නා සේද මේ රජ්ජුරුවනට මාමුත් අනෙක් පිළිසරණක් නැති. රජ්ජුරුවන් අස්වසාලමි. ඉක්පිති
රජ්ජුරුවන්ට මහා බෝසතාණන් වහන්සේ සැට යොදුන් රක්ගල් තලා මස්තකයෙහි නාද කරන ලද සිංහ රාජයෙකුමෙන්. නොබව මැනව දේවයන් වහන්ස, රාජ්‍ය සුව අනුභව කළ මැනව. මම කැටක්ගෙන කපුටු රැසක් පළවන එකක් හුමෙන්ද, දුන්නක් අල්ලාගෙන වඳුරු මුලක් පළවන එකක්හු පරිද්දෙන්ද, මේ අටලොස් අක්ෂෞහිණියක් පමණ සේනාව බඩැබන් කඩ පමණකටත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස්ලූලු අත ලුහුබඳවා පියමි. එය මට බාරය. සටනෙකැයි සිතක් නොතබා බය නොගෙන සුවසේ රාජ්‍යශ්‍රී අනුභව කළ මැනවා. මෙසේ කියා රජ්ජුරුවන් අස්වසාලා මාලිගයෙන් බැස නුවර බෙරලවා හැම දෙනාට වදාරනසේක. පින්වත්නි, තෙපි හැම සතුරෝ වටලාගත්තෝ වේදැයි නොසිතා, මල්ගඳ විලවුන් හා අටලොස් වර්ගේ කැවුම් හා රාමස් ආදී නොයෙක් අන්නපාන සපයා වස්ත්‍රාභරණයෙන් සැරෙහි උත්සවයට පටන් ගනුව. සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිද්දෙන් බොවුනම් මහාපානයත් බොව බෙර ගසව ගී කියව එලුසන් ඔල්වරසන් අසුරුසන් දෙව සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි. මහෞෂධ පණ්ඩිතයෝ නම් මමය. කිසි බයක් නොකරව මාගේ ආනුභාව බලව. ඒ බසින් නුවරවාසීහු සත් අවුරුද්දේ පටන් ඔබගේ බලතමන් එම ඉඳුරා දන්නාහේ කිසි බයක් නැතිව සංකා රහිතව නැටුම් ආදී සියල්ලෙන්ම මහතානන් වදාළ පරිද්දෙන් උත්සවයට පටන් ගත්හ. නුවර ඇතුළෙහි ගී කියන වයන අරගල පිටත සිටි සතුරෝ අසන්නාහ. සතුරන්ගෙන් බොහෝ දෙන කුරුබිලියෙන් ඇතුළු නුවරට වදනාහ. සතුරුව ආ විටක මුත් දුටු දුටුවන් නොවල්ලන්නාහ. එසේ හෙයින් සතුරන්ගේ සංචාරය නොසිඳින්නේය. නුවරට වන්වන් මනුෂ්‍යයෝ උත්සව කෙලනාත් ජයපානය බොන්නාත් ජන කෝලාහලත් දක්නාහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඇතුළු නුවර කෝලාහල අසා සමීපේහි සිටියවුන්ට කියන්නාහු, පින්වත්නි, අටලොස් අක්ෂෞභිණියක් පමණ මේ සේනාව ගෙනවුත් තමන්ගේ නුවර වටලාගත් නියාවට කිසි බයක්වත් තැති ගැන්මක්වත් නැත්තේය. සන්තෝෂයෙන් යුක්තව පස්වනක් ප්‍රීතින් පිනා ගියවුන්සේ අත්වල සන් දෙන්නාහ, අඬගසන්නාහ, එලුසන් දෙන්නාහ, ගී කියන්නාහ, බෙරගසන්නාහ. කොල කුමන ආශ්චර්යෙක් දෑ ඊ කීහ. එසේ කී රජහට චරපුරුෂේ බොරුවක් ගොතාගෙන කියන්නේ, දේවයන් වහන්ස, මම කිසි කටයුත්තක් නිසා කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්. සැනකිලි කෙලනා ජනයන් දැක පින්වත්නි, සියලු දඹදිව රජදරුවන් සේනාව සහිතව අවුත් තොපගේ නුවර වටලාගෙන සිටියදී තොප හැම මෙසේ ප්‍රමාදව වසන්නට කාරණා කිම්දැයි විචාලෙමි. ඔහු මට කියන්නාහු, අපගේ රජුරුවන් කුමාර කල මෙසේ වූ දොළක් විය. දස දහසක් යොදුන් දඹදිව රජුන් මුළුල්ල සේනාව පිරිවරා අවුත් මා උන් නුවර පිරිවරා සිටි කල සැනකෙලි කෙලිමි. දොළක් උපන ඉදුල දැන් මුදුන් පැමිණියේය. එබැවින් සත් දවසක් සැනකෙලි කෙලුවයි නුවර බෙරලවා තමන් වහන්සේ මාලිගයේ මතුමහලේ අමාත්‍ය මණ්ඩලය පිරිවරා හිඳ මහා සන්තෝෂයෙන් මත් ජය පාණය බොනසේක් යයි කීහ. එබැවින් සත් දවසක් සැනකෙලි කෙලුවයි නුවර බෙරලවා තමන් වහන්සේ
මාලිගයේ මතු මහලේ අමාත්‍ය මණ්ඩලය පිරිවරා හිඳ මහා සන්තෝෂයෙන් මත්ල ජයපාණයේ වුණසේ කියයි කීහ. මම ඉපස් අසා රජෙකු බුලඳ නියායයි නින්නා කෙලිමි. බ්‍රහ්මදත්ත රජුරෝ එබස් අසා දණ්ඩෙන් ගසන ලද ආශිර්වාදයක් වූ මෙන් ක්‍රෝධයෙන් දිලිහි කෙපුණාහු. කොළ වහා මේ නුවර ඒ දිගින් අගල මැඩ හස්වා පවුරු දොරටු අතළු වාසල් බලකොටු ආදිය බිඳ සුණු විසුණු කෙරමින් වහා නුවරට වැද ගල් පුරා ගෙනවුත් කොබඩු බානාසේ මහා ජනයා හිස් කපා ගනුව. වේ දේහ රජුහු හිසත් වහා ගෙනව. ඊකීහ එබස් අසා බලසම්පන්න යෝධයෝ නොයෙක් ආයුධගත් අතැතිව නුවර ගනුම්හයි පවුරු වාසල් සමීපයට ගියාහු බෝධිසත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද කලල් වැලි ආදියෙන් මහා විනාශයට පැමිණ නුවර බිඳිනා තබා පවුර සමීපයටත් යා නොහි නැවත යන්නාහ. ඉදින් සමහර කෙනෙක් නොනැවත පවුර බිඳුම්හයි වාසිකයා සාහසිකව ගොස් අගල බටවුනම් අන්තරට්ටාලවල සිටියෝ ඊ දඬු මූන් කොහොල් තෝමර හෙන්ඩිවාලාදීන් තමා මහා විනාශයට පමුණුවන්නාහ. බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයනට අතින් මුහුණෙන් උසුළු පෑ නොයෙක් ප්‍රකාරයෙන් ආක්‍රෝෂ පරිභව බෙනිමින් ගහට කරන්නාහ. මච්ච මාංස හා කනබොන දෑ හා රාවිත් ඔඩම් ආදිය පුරාගෙන පිටත සිටියවුන්ට දික්කොට පුළුගන්වා නැවත තුමූම කන්නාහ බොන්නාහ. මෙසේ සතුරන් කිපෙන සුළු වූ නොයෙක් විකාර කෙරෙමින් පවුරින් ඇතුලේ පදනම උන්ට පෙනෙන නියාවෙන් සක්මන් කරන්නාහ. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ යෝධයෝ උනට කිසිවකුත් කොටගත නොහි ගෙඩි බැටකා අත පය හිස නලල ලේ පිස පසු බලබලා දිවන්නාහු රජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස, ඉර්ධිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් වදුත්මුත් මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්නටත් බැරිය. ඊ කීහ එබස් අසා රජ්ජුරුවෝ නොසතුටුව කීප දවසක් රඳා නුවර ගන්නා උපායක් නොදත්තාහු කේවට්ටයා විචාලහ. ආචාරිණී, නුවර ගන්නා තබා පවුර ළඟට යන්නටත් සමර්ථ එකද සත්වයෙක් නැති, කුමක් කරමෝද? ඊකීහ එබස් අසා බමුණා කියන්නේ, වන්නාව මහරජ, නුවරට පැන්නම් පිටතින් වන්නේය. කීප දවසක් පැන් නවතා ලන්නා පැන් නොලදින් ක්ලාන්ත වූවාහු දොර ඇරපියන්නාහ. එවිට අපි සිත් වූ පරිද්දෙන් සතුරන්ට කටයුතු කියම්භ. ඊකීහ කොළ එයින් උපායකැයි එතැන් පටන් පැන් වැද්ද නොදෙන්නාහ. එපවත් බෝධිසත්වයන් වහන්සේගෙන් රජහු සමීපයෙහි සිටි චරපුරුෂයෙක් පතක ලියා ඊ දණ්ඩක බැඳ ඇතුළු නුවරට විදපීය. බෝධිසත්වයන් වහන්සේද සතුරන් ආ දවස් විධානය කරන සේක් යමෙක් ඊ දණ්ඩක බැඳ විදපී පතක් දුටුයේ වී නම් වහාගෙනවුත් මට දෙව. ඊ වදාළ සේක. එබැවින් එක් පුරුෂයෙක් ඒ පත ගෙනවුත් දින ස්වාමි දරුවානු ඒ බව දැන, මේ කේවට්ට මහල්ලා ඇතුළු අඥාන ජඩයෝ මා තවම මහෞෂධ පණ්ඩිත බව නොදන්නාවන්හ සිතා සැටරියන් උණ දණ්ඩක් ගෙන්වා සරියේ දෙකක් කොට පලා ඇතුළ පිට ගැට හරවා ශුද්ධ කොට නැවත එක් කොට තබා සමින් වසා බඳවා පිට මැටිගාවා තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන් වූ මැටි හා ඇඹුල බිජු හාගෙන පොකුණ ඇස දියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා ඇතුලේ පැන් පුරවාලු සේක. එක රැයින්ම පැලය නැගී උණ දණ්ඩ මුදුනින් රියනක් පමණ වඩා මලෙක් පිපී සිටියේය. ඒ අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ
බෝධිසත්වයන් වහන්සේ ඒ මල් දඬු මුලින් උදරවා මේ බ්‍රහ්මදත්ත රජුරුවනට දෙව. ඊ තමන් වහන්සේගේ පුරුෂයන්ට දුන්න. ඔහු ඇඹුල දණ්ඩ වලල්ලේලා. කොළ බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයිනි. සයින් නොමියතල මලකඩා හිස පැලඳගෙන ඇඹුල දඬු හුයාගෙන බඩපුරා කාපියව. ඊ පෞරින් පිටත දමාලූහ. ඒත් බෝධිසත්වයන් වහන්සේගෙම්ම සිටි චරපුරුෂයෙක් හැරගෙන රජුරුවන් සමීපයට ගොස්. බැලුව මැනව දේවයන් වහන්ස, මේ බඳු ඇඹුල මලක් හා මේසා දිග ඇඹුල දණ්ඩක් දුටු විරූ දෑ නැත. ඊ කීහ. රජහු මැන බලව කීහෙයින් චරපුරුෂයා මනන්නේ සැටරියන් දණ්ඩ අසූරියන් කොට මැනපී. රජහු මේ කෙසේ වූ තැනක ඇතිවීද කීහෙයින් ඉන්ම එකෙක් රජහුගේ කටින් බස උදුරා ගත්තාසේ බොරුවක් ගොතාගෙන කියන්නේ, මම එක දවසක් රාටිකක් බීපියනු කැමතිව කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නෙමි. නුවරවාසින් දිය කෙලිනා මහා පුකුණක් දිටිමි. බොහෝ මිනිස්යෝ උරුවගුල ආදියේ ඉඳගෙන මල් කඩාගෙන දිය කෙල ඇවිදිනා. මියු කලි ඒ පොකුණේ ගොඩස පිපි මලක සැටිය. ඉඳින් ගැඹුරු තැනක පිපි මලක් වී නම් සියක් රිනටත් වඩා ඇත්තේ වේද? ආචාරිණී, පැන් නවතා මේ නුවර ගනුම්හයි නොසිතව ඒ තොපගේ උපායක් නොවේ. එසේ කල දේවයන් වහන්ස මෙවිට මා සිතූ දෙය ඉතාම යහපත. නුවරට වීසාල් නම් පිටතින්ම වන්නේය. ඒ වීසාල් වැද්ද නොදෙම බතින් පීඩිත වූ මනුෂ්‍යයෝ දොර හැරපියන්නාහ. එවිට අල්ලාගෙන කැමැත්තක් කරම්හ. ඒ මන්ත්‍රණයත් පළමු පරිද්දෙන්ම පතකින් දැන, මේ නිවට වූ කේවට්ටයා මා නුවණැති නියාව නොදන්නාවනෑ. ඒ කීහ. අනුප්‍රාකාරයයි කියන ලද පදනම් මුදුනේ කලල් අතුරුවා ඊ පිට වී ඉස්සවාලූසේක. බෝධිසත්වයන් වහන්සේගේ අභිප්‍රාය නම් සිද්ධ වන්නේය. එබැවින් එක රැයින් පැල නැගී සත් යොදුන් මියුළු නුවර වටා පවුරු මුදුනෙන් ඉතා නිල් වලා සමූහයක් සේ අති නීලව පෙනෙන්නට වන ඒ දුටු රජ්ජුරූ පවුරු මුදුනේ ඉතා නිල්ව අරමේ පෙනෙන්නේ කින්ද? ඊ සිටියවුන් විචාලහ. චරපුරුෂේ කියන්නේ, දේවයන් වහන්ස, ගොවියා පුත් මහෞෂධ පණ්ඩිතයා තමා ප්‍රඥා බලයෙන් මතුවන්නා වූ බය දැන තමාගේ විධාන වැටෙන්නා වූ මේ ජනපදෙහි වී ටිකක් ඇයි තිබී දැයි එක හෙලා ගෙන්වාගෙන මේසා මහත් නුවර හැම දෙනාගේ කොටු ගෙවල් පුරවා ඉතිරි වී පෞර පිටහා වීතියේ ඒ ඒ ස්ථානයෙහි ලවාපීය. ඒ වී තාක් මුළුල්ල අව්වේ වියලි වැස්සේ තෙමි පැල නැගී ගොයම් වැගියේය. මම එක් දවසක් කටයුත්තක් පිණිස කුරු බිලියෙන් ඇතුළු නුවරට වන්නෙම්. පෞර අස තිබූ වීයෙන් වී ටිකක් ඇරගෙන, කොළ ඉතා යහපත් වී එක ඉස්නෙමි කියා වීතියට දමාපීමි. ඒ දැක එතන සිටි ජනයෝ මහා වෙහෙසන්නාහු. ඉතාම බඩසා සැටිය කැමැත්තෙහි වී නම් තිලින් පොදියක් කොට බැඳගෙන ගොස් පැහැර පියා පිසගෙන බඩ පුරා කා නොමිය. ඉකීහ. ඒ වී මා ඇල්ලූසේ ඉතා නපුරැයි මම ලැජ්ජාවට පැමිණියෙමි. ඊකීහ. ඒ අසා රජ කේවට්ටයාට කියන්නේ, වී නවතාත් මේ නුවර ගත නොහැක්ක. තාගේ එයිත් උපායක් නොවේ. හැරපියව. දේවයන් වහන්ස නොසිතා වදාළ මැනව. අනෙක් බලවත් මාගේ උපායෙක් ඇති. නුවර ඇතුලේ වලක් නැති හේයින් දරනම් පිටතින් ගෙනමුත් නොහැකිය. දරනවතාලා නුවර අරගනුමහ. ඊ කීයේ. ඒ මන්ත්‍රණයත් පෙර පරිද්දෙන්ම දැන වදාරා පවුරු පිටින් වී හා ගොයම් හා හරවා පිටතට පෙනෙන න්‍යායෙන් තර රැස් කරවා පිසේක.
කොල දර නොතිව පිසකෑ නොහි සයින් පීඩිතව නොහිඳ නැති කෙනෙක් උළු කැන් බත් ආදිය පිසව කව බොව එල අරගන්ව. රජුරුවෝ දර රාශිය පෙනෙන්නා දැක දෙලකිමෙක්ද ඊ විචාලහ. එතැනද සිටි චරපුරුෂයන්ගින් එකෙක්, ඇයි මහරජ නොදන්නාසේක්ද? ගොවියාපුත් මහෞෂධයා මතුවන්නාව භය දැන වල දරෙක් තිබීද? එක හෙලා අද්දාගෙන වුත් නුවර ගියක් පනහා පෑල දොරුවල් පුරාලා තිරිවන දර පවුරු පිට රැස් කරවාපීය. ඒ අසා කේවට්ටයාට, මේ නුවර දර නවතාලා ඇරගන්නට නොපිළිවන තාගේ එයිත් උපායෙක් නොවෙයි. ඇරපියව. ඒ කීහ. ඉතා ඇවිටිලි අවන්නා වූ නිවට වූ කේවට්ටයා කියන්නේ, මහරජ නොසිතා වදාළ මැනව මාගේ බලවත් අනෙක් උපායක් ඇත. ඒ කීය. ඒ අසා, ආචාරිණි, උපාය නම් තමා කිම්ද? මේසා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති මේ නුවර වේදේහ රජු අල්ලා ගන්නට නොපිළිවන, එබැවින් අපගේ නුවරට යම්හ. නැවත අඥාන වූ මහලු බමුණු කියන්නේ, දේවයන් වහන්ස, බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්සියයක් රජදරුවන් හා ඒසා මහත් චතුරංගනී සේනාවන් ගෙනවුත් වේදේහ රජු අල්ලාගත නොහි පරද පලාගියහ. එසේ වුවහොත් අපට මහත් ලැජ්ජා වන්නේය. නුවණැත්තෝ නම් මහෞෂධ පණ්ඩිතයෝ මතු නොවෙති. මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවා පියම්හ. ආචාරිණි, එලෙස නම් තමා කිම්ද? ධර්ම යුද්ධය නම් දෙයක් කෙරෙමි. ධර්ම යුද්ධය නම් කිම්ද? මහරජ, දෙසේනාව සටන් නොකොට මැනව රජදරුවන් දෙදෙනාගේ පණ්ඩිත දෙදෙන එක් තැනකට එද්ද ඉන් එක් කෙනෙක් වැඳ වූ නම් වැඳි පක්ෂයේ රජහට පරාජය වන්නේය. වැඳුම් ලද පක්ෂයේ රජහට ජය වන්නේය. ඒ මන්ත්‍රණ මහෞෂධ පණ්ඩිතයෝ නොදන්නාහ. මම ඉතා වැඩි මහල්ලෙක්මි. මහෞෂධ පණ්ඩිතයෝ බාලයෝය. ආචාර දන්නා නුවණැති පණ්ඩිතයන් හෙයින් ඔහු මා දුටු කල සැක නැතිව වඳනාහ. එවේලෙහි වේදේහ රජු සැබවින් පැරද්දානම් වන්නේය. එසේ කොටත් වේදේහ රජු පරදවා පියා නැගී යම්හ. එසේ කළ අපට ලැජ්ජා නොවන්නේය. ධර්ම යුද්ධය නම් මේය. ඉකීහ. එසේ රහස් කතාවත් පෙර පරිද්දෙන්ම දැන වදාරා, කේවට්ටයාට මිනුත් මම පැරද්දෙමි නම් මාගේ කුමන පණ්ඩිතකමක්ද? බ්‍රහ්මදත්ත රජුරුවොත්, ආචාරිණි, ඒ උපාය ඉතා යහපත. සෙට උදෑසන ධර්ම යුද්ධය වන්නේය. ඉඳින් ධර්ම යුද්ධයට නොඅවු නම් එයිත් පැරද්දා නම් වන්නේය. මේ අසා වේදේහ රජ්ජුරුවෝ බෝධිසත්වයානන් කැඳවා එපවත් කීහ. ඒ අසමින් සකල ජනානන්ද කර වූ තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ මේ ආකාරයෙන් පැවසුවේය. යහපත දේවයන් වහන්සේ. ඉන් පසුව බස්නාහිර වාසලින් පිටත ධර්ම යුත්ත මණ්ඩලය සැරසූසේක. එතකුදු වුවත් ඒ රජුන් කෙරෙහි සිටි චරපුරුෂයෝ එක්සියයක් දෙන කවුරු දනිත්ත කිම්දයි බෝධිසත්වයාණන් වහන්සේට ආරක්ෂාව පිණිස කේවට්ටයා පිරිවරා සිටගත්හ. බ්‍රහ්මදත්තයන් හා එක්සියයක් දරුවෝ ධර්ම යුද්ධ මණ්ඩලයට ගියාහු පුර දියවක යහපත් දවස් සඳ බලන්නට එක්සිත්ව එක දිසාව බලනවුන් පරිත්තෙන් පැතුම් දික බලා සිටියහ. එසේම නිවට වූ කේවට්ටයත් නැගෙනහිර දිසාව බල බලා
කල්ලේනු කල්ලේනුයයි කිය කියා සිටියේය. තමන් පාපියුම් ලෝමුදුන් කළ තිලෝකුරු බෝධිසත්වයාණන් වහන්සේ එදවස් උදෑසන සොළොස් කලයක් සුවඳ පැනින් ඉස්සෝදා නහා ලක්ෂයක් අගනා කසී සලුවක් හැඳ සර්වාභරණයෙන් විභූෂිතව නොයෙක් රසයෙන් අග්‍ර වූ අමරා දේවීන් විසින් පිසින ලද භෝජනය අනුභව කොට මහත් පෙරහැරින් වාසල් දොරකඩට ගොස් ආනියාව කියා යවා මපුතුනුවෝ වහයිත්ව රජ්ජුරුවන් විසින් කී කල්හි රජකිට වැද රජ්ජුරුවන්ට වැඳ එකත් පස්සේ සිටගත්තේය. කිමෙක්ද පුත මහෝෂද පණ්ඩිතේනි රජ්ජුරුවන් විසින් කී කල්හි ධර්ම යුද්ධයට යෙමි. පුත මවිසින් කුමක් කළ මනාද? දේවයන් වහන්ස, කේවට්ටයා මැණිකකින් වංචා කරනු කැමැත්තෙමි. එබැවින් අෂ්ට වංක මාණික්ක රත්නය ලද මැනව. පුත ඒත් මට කියාද ගන්නේ? අරගන්න. මෙසේ කී කල්හි ශක්‍රයන් පළමුත් තමන් වහන්සේට දුන් මාණික්ක රත්නය ශ්‍රී හස්තයෙන් ගෙන රජහු වැඳ මාලිගයෙන් බටසේක. තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස හා සිවුරඟ සේනාව හා පිරිවරා අනූ දහසක් රන්වටනා හැලියසුන් යොදන ලද සර්වාලංකාරයෙන් සැරහූ රථයකට පැන නැගී දවල් මේ නිමවන වේලාවට වාසර සමීපයට පැමිණිසේක. කේවට්ටයෝද මහෞෂධ පණ්ඩිතයන් දැන් නිති දැන් ඉති මහා බෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසව ඔසවා බලා සිටීමෙන් කොක් කරක්සේ දික් වූ කර ඇති වූහ. මහා බෝධිසත්වයාණන්ගේ දිගන්තරයෙහි පතරා වූ තේජස් පරිද්දෙන් පහරන්නා වූ හිරු රැසින් ඩාවෑහෙන්නා වූ ශරීර ඇති වූහ. මහා බෝසතාණන් වහන්සේද ඔද වැඩියා වූ සාගර පරිද්දෙන් පොළව මැඩ පියන්නාසේ වීතිය පුරාගෙන යන්නා වූ ඇත් අස් ආදී වූ පරිවාරයෙන් යුක්තව අසම්භීතව වාසල් දොර හරවා නුවරින් නික්ම රථයෙන් බැස කෙසරු සලා විදහා කිලිපොලන්නා වූ සිංහ රාජයෙකුසේ විජෘම්භණය කෙරෙමින් ධර්ම යුද්ධ මණ්ඩලයටම වැඩිසේක. එක් සියයක් රජදරුවෝ ඒ මහතාණන් වහන්සේ රූපේශ්වරය දැක නුවණින් සියලු දඹදිව තමන්ට දෙවන කෙනෙකුත් නැති සිරිවර්ධන සිටානන් පුතණුවෝ මහෞෂධ පණ්ඩිතයෝ නම් මොහු යැයි සමාධීන් ඔල්වරහඬ සිය ගණන් පැවැත්වූහ. පණ්ඩිතයන් වහන්සේද දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුත්තයට නික්මුණු සක්තෙව් රජෙහු පරිත්තෙන් උපමා විෂයාති ක්‍රාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව ඒ අෂ්ටවංක මාණික්ක රත්න අතින්ගෙන කේවට්ටයන් ඉදිරියෙහි ලංව වැඩිසේක. කේවට්ට බමුණා මහා බෝසතාණන් වහන්සේ දැක උපකේ තේජසින් සිටි පල සිටින්නට අපෝසත්ත පෙර ගමන් කොට මේ ආකාරයෙන් කීය. මහෝෂද පණ්ඩිතේනි, අප දෙන්නමෝම පණ්ඩිතවරුම. තොප නිසා අවුත් මෙතෙක් කල් මෙතන වසන අපට තෙපි අමුතු පඳුරක් පමණවත් නොයවුවිරුය. කුමක් නිසාද මෙසේම සාදරයක් නොකළේ? පණ්ඩිතේනි, තොපට සුදුසු පඳුරක් සොයන්නෙම් අද මේ මිනිරුවන ලදිමි. හැරගනුව, මෙබඳු මිනිරුවනක් මේ මුත් නැතැයි. මේ පණ්ඩිතයෝ මට මිනිරුවනක් ගෙනවන්නාහ. එසේ වීනම් දෙව හෙද ගනුව. අත ඇඟිලි අග මැණික එලාලූ සේක. බමුණානෝ බර වූ මිනිරුවන ඇඟිලි අගින් රඳවාගත නුහුණුවනහ. මැණික පෙරලීගෙන ගොස්
බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේය. බමුණෝත් ලෝභයෙන් මැණික ගනිමි බෝධිසත්වයාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට නැඹුරුවහ. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු තැනත උන් කරවසවාගත නොදීම එක් අතකින් පිටි කරහා එක් අතකින් පිටි මුල තරයේ අල්ලාගෙන නැකී සිටුවා ආචාරිනි නැකී සිටුවා ආචාරිනි මම බාලෙමි තුපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවන්දුව මේ ආකාරයෙන් කීය. එසේ කිය කියා මුඛය හා සමග නලල පෙරල පෙරලා කොර සැඬි බිම උලා රත්වත මලක්සේ ලේ හා පස් හා වකා නුවණ නැත්තව තෝ මා අතින් වැඳුම් ගන්නට සිතයිද මෙසේ පවසා බොටු අල්ලාගෙන දමාලෝසේක. මේ තෙමේ ඉස්බක් පමණ තැන වැටී ගොස් නැකී සිට වැලි පිස පිසා පලා ගියේය. මැණික වනාහි මහා බෝසතාණන් වහන්සේගේ මිනිසුන්ම ඇරගත්හ. නැගී සිටුවා ආචාරිනි මා නොවඳුව කියා මහා බෝසතාණන් වහන්සේ බැන නැගිහඳ සියලු චතුරංගනී සේනානෙහි අරගල මැඩගෙන සිටියේය. කේවට්ට බමුණා විසින් මහෞෂධ පණ්ඩිතයාණන් වහන්සේගේ පා වදනා ලදැයි සියලු පරිෂත් කොක්සන්දි පිළිහිස සිසාරා අත්පොල සන්දී කෝලාහල කළහ. බ්‍රහ්මදත්ත රජුරුවන් හා එක් සියයක් රජදරුවන් හා ඇතුළු හැම දෙනම කේවට්ටයා මහෞෂධ පණ්ඩිතයන් පාපිට නැමුණා දුටුවහමුයයි නැවත කියන්නාහු. අපගේ කේවට්ටාචාරින් විසින් මහෞෂධ පණ්ඩිතයෝ වන්දනාලද. එබැවින් අපි පැරැද්දම් අපගේ ජීවිතය මේ වන විට නොදෙන්නාහ. මෙසේ භයින් තැතිගෙන තමන් තමන්ගේ අසුන් පිට නැගී උත්තර පංචාල නුවරට මූණලා නමාගත්හ. ඒ යන්නවුන් දැක බෝධිසත්වයාණන් වහන්සේගේ පිරිස එක පැහැර කියන්නාහු. කොල භග්මදක්ත රජු එක්සියක් රජුන් හා සේනාව හා අරගෙන බිඳී පලා යන්නාහ. මේ අසා රජදරුවෝ තාක් මුළුල්ල වඩ වඩා බයපත්ව පලා යන්නාහුමය. ඔවුන් ඔවුන් නොබලා මහා සේනාවෝත් පිඳී ගියහ. බෝධිසත්වයන්ගේ පිරිස ඒ දැකත් වඩ වඩා කෝලාහල පැවැත්වූහ. කරුණා නිධාන වූ මාගේ ස්වාමි දරුවානෝ බිඳී යන්නවුන් ලුහුබඳ වෙයි යන බසකුත් නොකියා තමන් වහන්සේගේ සේනාව පිරිවරා නුවරට වන්සේක. බ්‍රහ්මදත්ත රජුරුවන් හා ඒසා මහත් සේනාව හා දොළොස් ගව්වක් තැන් බිඳී පලා ගියහ. ඉතා අලිජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැගී කටින් ලේ දම දමා නලලේ ලේ පිස පිසා දිවන්නේය. සේනාවට ආසන්නව අසු පිටම හිඳගෙන මේ ආකාරයෙන් කීය. පින්වත්නි නොයව නොයව මම ගොවියා පුතු නොවැන්දෙමි සිටුව සිටුව. එසේ කීවන් සේනාව නොරදාම දිවන්නාහු. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්. තෝ ධර්ම යුද්ධය කෙරෙමි කියා ගොසින් තට්ට මුණුබුරු තරමටත් නැති ඉතා බාල තැනැත්තන් වැඳපීය. මේ මනුෂ්‍ය ලෝකෙහි උපන් සත්වයන්ගෙන් ජඩ වූ යම් එකෙක් හු ගල මනා යම් නොකට යුත්තක් ඇතිනම් ඒ සියල්ලෙන් තා විසිනුත් නොකල මනා දෙයක් ඇද්ද? ජඩය මැත නොදොඩා තොයි තාගේ පණ නොනසා යන අතක නැගියා. මේ ආකාරයෙන් කිය කියා ඔහුගේ බස් තමන් කනෙක නොහෙලා ඕහට ආක්‍රෝෂ පරිභව බැනමින් නොරදාම දිවන්නාහ. ඒ බමුණා වහ වහාම දිවගෙන ගොස් සේනාව මැදට පැන මෙසේ කියාලීය. හෙයි හෙයි කුමක් කියවුද? මම ගොවියා පුතු නොවැන්දෙමි. මම ගොවියා පුතු නොවැන්දෙමි. කොළ වන්දනා කෙනෙක් නලල දන්න වැල්ලමිට ලේලාගෙන වඳිද්ද? මේ වැඳීම් මාන තොපාතින් අද ඇසීමි. ඒ ගොවියා පිත් මාණික්‍ය රත්නයකින් මා වෙන්තකට පිය.
මේ ආකාරයෙන් නොඑක් කාරණා කියා ගිවිස්වා තමා වසඟ කොට එසේ මිදී තුන් යොදුනක් පලා ගිය ඒසා මහත් සේනාව රඳවා නැවත ගෙන උත් පළමු පරිද්දෙන්ම වැටලා ගතහ. බෝධිසත්වයන් වහන්සේගේ අනුභවයෙන් නොසිතූ හේන් මුත් ඉඳින් ඒ සේනාව එක් එක් පස් මිටක්වත් දැමුවේ වී නම් අඟල් තුන පුරාගෙන අටලොස් රියන් පෞර පිට නැවත එපමණ ගොඩ කරන්නටත් වටා ඇතිවන්නේය. ඒ එසේමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම බෝධිසත්තානං අදිප්පායා නාමයිච්ඡන්ති බෝසතුන්ගේ අදහස් නම් සිදුවේ. ඒ ආකාරයෙන් වදාළ බැවින් අභිමතාර්ථ සාධක වූ චින්තාමාණික්යක් බඳු මාගේ බෝධිසත්වයාණන් වහන්සේගේ තේජසින්ම පස් මිටක්වත් කැටක්වත් නුවර දිසාවට දමන්නා තබා සිතිනුත් සිතූ එකද සත්වයෙක්වත් නැත්තේය. සියල්ලෝම අවුත් තමන් පළමු උන්නා වූ ස්ථානයෙහිම හිඳගත්හ.